දින අලුත් වන ස්මාර්ට්ෆෝන් ලෝකයේ අලුත්ම බජට් ස්මාර්ට්ෆෝන් එක. ඉතින් 2022 වසරේ කියන්නේ මේ අවුරුද්දේ අගෝස්තු මාසයේ නිල වශයෙන් රිලීස් වුණ OnePlus සමාගමේ අලුත්ම බජට් ස්මාර්ට්ෆෝන් එක ගැන තමයි මෙන්න මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් සම්පූර්ණ OnePlus අලුත්ම ස්මාර්ට්ෆෝන් එකේ සම්පූර්ණ ස්පෙસિෆිකේෂන් රිවියු එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හරියටම ඔයා බලන කෙනෙක් නම් ඔයාලට මේ වීඩියෝ එකෙන් මේ ෆෝන් එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් අපි යමු එහෙනම් වැඩි කතා නැතුව මෙන්න මේක මොකද්ද කියලා බලන්න. මේක තමයි OnePlus සමාගමේ අලුත්ම බජට් ස්මාර්ට්ෆෝන් එක OnePlus Nord N20 SE. යමු වීඩියෝ එකට. අපි හැමෝම ස්මාර්ට්ෆෝන් එකක් මිලදී ගන්නකොට ලොකු ප්‍රයිස් රේන්ජ් එකක ෆෝන් එකක් මිලදී ගන්නවට වඩා අපිට දැරිය හැකි වටිනාකමක් තියෙන අපේ බජට් එකට ගැලපෙන හොඳ ක්වොලිටි එකක් තියෙන බජට් ස්මාර්ට්ෆෝන් එකක් මිලදී ගන්න තමයි අපි ගොඩක් වෙලාවට බලන්නේ. ඉතින් මේ වසරේ අගෝස්තු මාසයේ රිලීස් වුණ OnePlus සමාගමේ මෙන් මේ බජට් ස්මාර්ට්ෆෝන් එක ක්වොලිටි එකක් තියෙන වටිනාකමට ගැලපෙන සහ අපේ බජට් එකට ගැලපෙන හොඳ ස්මාර්ට්ෆෝන් එකක්. ඉතින් මං කලින් කිව්ව වගේම මේක තමයි OnePlus සමාගමේ අලුත්ම බජට් ස්මාර්ට්ෆෝන් එක OnePlus Nord N20 SE. ඉතින් ඔයා මේ ෆෝන් එක මිලදී ගන්නව නම් ඔයාට මේක කලර්ස් දෙකකින් මිලදී ගන්න පුළුවන්. ඒව තමයි සෙලිස්ටල් බ්ලැක් සහ බ්ලූ ඔයිසස් කියන කලර්ස් දෙක. සාමාන්‍ය මේ ෆෝන් එක ග්‍රෑම් 187ක් වගේ කුඩා බරකින් සමන්විතයි. මේකේ ඩිස්ප්ලේ එක ගත්තට පස්සේ අඟල් 6.56ක රියල් RGB ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඩිස්ප්ලේ රෙසලූෂන් එක ගත්තට පස්සේ HD+ 269 PPI රේට් එකක් අපිට බලා ගන්න පුළුවන් වගේම 60 Hz රීෆ්‍රෙෂ් රේට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ පර්ෆෝමන්ස් ක්වොලිටි එක ගත්තට පස්සේ ඔක්සිජන් OS 12.1 කියන OS එක බලා ගන්න පුළුවන් අතර Android 12 version එක තමයි අපිට මේ ෆෝන් එකට හම්බෙලා තියෙන්නේ. ඊට අමතර MediaTek Helio G35 කියන CPU එකක් වගේම 4GB RAM එකක් වගේම 64GB storage memory එකකුත් අපිට මේ ෆෝන් එකට හම්බෙලා තියෙනවා. ඉතින් මේකේ බැටරිය ගත්තට පස්සේ ගොඩක් හොඳ බැටරි ලයිෆ් එකක් බැටරි පර්ෆෝමන්ස් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ අනුව 5000 MHz බැටරියක් තමයි අපිට මේ ෆෝන් එකට ලැබිලා තියෙන්නේ. ඊට අමතරව 33V super fast charging පහසුකමද මෙන්න මේ ෆෝන් එකට අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේක ඩිස්ප්ලේ එකයි ඩිස්ප්ලේ එක සහ බැටරිය ගත්තට පස්සේ අපිට කියන්න පුළුවන් ඔයා සාමාන්‍ය ගේම් ප්ලේ කරන කෙනෙක් නම් ඔයාට මේකෙන් හොඳ ගේම් එක්ස්පීරියන්ස් එකක් ගන්නත් පුළුවන්. අපි දැන් බලමු මේකේ කැමරාව කොහොමද කියලා. ඉතින් මේකේ කැමරාව ගත්තට පස්සේ අපිට බෑක් කැම් එක විදියට ඩුවල් කැමරා සෙටප් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් 50 මෙගාපික්සල් මේන් කැම් එකක් වගේම 2 මෙගාපික්සල් ඩිප් කැම් එකකුත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ෆ්‍රොන්ට් කැම් එක ගත්තට පස්සේ 8 මෙගාපික්සල් ෆ්‍රොන්ට් කැම් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. වීඩියෝ රෙසලූෂන් එක ගත්තට පස්සේ අපිට ෆුල් එච්.ඩී 30fps දක්වා වීඩියෝ රෙකෝඩ් කරගැනීමේ පහසුකමද අපිට මේ ෆෝන් එකෙන් හම්බෙලා තියෙනවා. ෆෝන් එකේ සිකියුරිටි එක ගත්තට පස්සේ අනිත් ෆෝන් වගේම ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක් එක්ක ෆේස් ID පහසුකම අපිට මෙන්න මේ ෆෝන් එකෙන් ලැබිලා තියෙනවා. ඉතින් මෙන්න මේකේ ෆින්ගර්ප්‍රින්ට් පහසුකම ගැන කතා කරනකොට මේක පවර් බටන් එකට එන ෆින්ගර්ප්‍රින්ට් එකක් විදියට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ ෆෝන් එකේ මිල ගණන් අපිට ප්‍රයිසස් ගත්තට පස්සේ ලංකාව ඇතුළත නම් තාම මේ ෆෝන් එක වැඩි අලෙවි නොවුනට සාමාන්‍ය Amazon වෙබ්සයිට් එකට අනුව මේක රුපියල් 57000කට වගේ මුදලකට ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ තියෙන වාතාවරණයත් අනුව ඔයාට ලංකාවේ ෂොප් එකකින් මේක රුපියල් 70000ක වගේ ප්‍රයිස් එකකට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි මෙන්න මේ ෆෝන් එකේ ප්‍රධාන ස්පෙસિෆිකේෂන් රිවියු එකක් විදියට මම ගේන ආවේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක හරියටම ඔයා ඉවර වෙනකම් බැලුවා නම් ඔයාලට මේ ෆෝන් එක පිළිබඳ දැන් හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ ගැන අදහස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න සහ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඉතින් යාළුවටත් දැනගන්න ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න සහ මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා bell icon එකත් all කරලා තියාගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් නැවත හම්බ වෙන තුරු පරිස්සමෙන් ඉන්න. සුබම සුබ දවසක්.